දෙදාසී සි දෙක හත්තෙනි මස නවවෙනි දින මුරලිය උදෑසන මුරලි ඕම් ශාන්ති බාබ් දාදා මදුබත් සාරය සුමී දරුවනි ඔබ ශිව බාබා පමණක් සිහිපත් කළ යුතු අතර කිසිම මනුෂ්‍ය ශරීරයක් සිහිපත් නොකළ යුතුයි ඥානේ හැර වෙන කිසිම දෙයකට සවන් දෙන්න එපා ඒ වගේම අනවශ්‍ය දේ ගැන කතා කරන්නවත් ඇහුම් කන් දෙන්නවත් එපා ප්‍රශ්නය පියා දරුවන් වන ඔබ සැමට කරන අනතුරු ඇඟවීම කුමක්ද පිළිතුර දරුවනි ඔබ දැන් අයිති වන්නේ පරම පියාටයි ඔබගේ දිව්‍යමය වූ ලදරු කාලය අමතක කරන්න එපා කිසිම පාපකාරී දෙයක යෙදෙන්න එපා පියාට පොරොන්දුවක් වී තිබෙන නිසා කිසිම විටක ඔහු අතහැර යන්න එපා ඔබ පියා අමතක කළහොත් මායා ඔබගේ සතුට අතුරු දහන් කර දමන අතර එය ඔබගේ බුද්ධියට බාධාවක් වෙනවා එවිට ඔබ බියපත් වී දිගින් දිගටම පාපකාරී ක්‍රියාවන්හි යෙදෙනු ඇත එවිට බුද්ධිය අගුළු වැටෙනු ඇත එම නිසා ඔබ ශිව බාබාට අයත් වූවන් වන හෙයින් සැම විටම ඔබගේ ලදරු කාලය සිහිපත් කරන්න ගීතය ඔබගේ ලදරු කාලය අමතක කරන්න එපා ඕම් ශාන්ති දරුවන්ට මෙහි අර්ථය වැටහුණාද දරුවන් බාබා ඉදිරියේ අසුන් දෙන සිටින අතර තමා බ්‍රහ්මා මාර්ගයෙන් ඔබගේ උරුමය ලැබීමට සිටින ඔහුගේ දරුවන් බවට පත්ව සිටින බවත් ඔබ දන්නවා ඒ වගේම ඔබ අශාරීරික වූ උත්තරීතර පියා උත්තරීතර ජීවාත්මයේ අවිනාශී වූ දරුවන් වන බවත් ඔබ හොඳින් දන්නවා ඔබ දැන් පෞද්ගලිකවම පියා ඉදිරියේ අසුන්ගෙන සිටිනවා ඔබ බොහෝ දුර ඈත සිටිනා විට ඔබ බොහොම දෙනෙකුට මෙය අමතක වී යනවා ඔබට තම නෑහිත මිතුරාදීන් හමු වෙනවා එම නිසා ඔබට තම ලදරු කාලයේ දේවල් අමතක වී යනවා මෙහි පෞද්ගලිකවම අසුන්ගෙන සිටිනා අයට නම් සාමාන්‍යයෙන් තමායේ අවිනාශී වූ ශිව බාබාගේ දිව්‍ය ලෝකයේ උරුමය හිමි කරගන්නවා යන්න අමතක වී යා නොහැකි මෙය දැඩි සතුටට පත්විය යුතු කරුණකි ශිව බාබා අපව දරුවන් ලෙස හදා ගැනීමට ගෙන තිබෙන්නේ නැවතත් නැවත වතාවක් අපව දිව්‍ය ලෝකයේ පාලකයන් බවට පත් කරවීමටයි අශාරීරික වූ ශිව බාබා මෙම ශරීරය තුළට ඇතුළු වී ශ්‍රීමත් දෙනවා ශිව බාබා අපව දරුවන් ලෙස හදා ගැනීමට ගෙන තිබෙන්නේ නැවත වතාවක් අපව දිව්‍ය ලෝකයේ පාලකයන් බවට පත් කිරීමටයි ශිව බාබා අශාරීරික වූ තැනැත්තා වන මා සිහිපත් කරන්න ඔහු සැමගේ විමුක්තිදායකයා වන හෙයින් ඔහු කතා කරන්නේ ජීවාත්මයටයි විමුක්තිදායකයා යනු ගැලවීම ලබා දෙන්නායි ඔහු ගැලවීම ලබා දෙන්නේ මනුෂ්‍යයන්ටයි මෙහි සතුන් ගැන ප්‍රශ්නයක් ඇතිවන්නේ නැහැ ඔහු තමයි මනුෂ්‍යයින්ට විමුක්තිය ලබා දෙන්නා ඒ වගේම ඔවුන්ගේ මාර්ග උපදේශකයා ඥානයෙන් පිරුණා වූ තැනැත්තා ලෙසද ඔහුව හැඳින්වෙනවා ඔබ පෞද්ගලික ලෙසම මෙහි අසුන්ගෙන සිටින නිසා
ඔබ තුල එයි එම කුල්මත්භාවය තිබෙනවා. ඔබ ගෙදර ගිය විට මේවා අමතක වෙන බව බාබා දන්නවා. මායා ඔබට මේවා අමතක කරවනවා. මෙහිදී ඔබ බුද්ධිය තුල පූජක වරුන්, ශාස්ත්‍රෝවරුන්, ගුරුන් හෝ නෑහිත මිතුරන් කිසිවෙක් සිහිවන්නේ නැහැ. ඔබ දැන් සම්බුද්ධතාවයේ පවත්වාගෙන සිටින්නේ මෙලොවින් ඔබෙහි සිටින්නා වූ තැනත්තා සමගයි. ශිවබාබා මොහු තුළට ඇතුළු වී අපට දිව්‍ය ලෝකයේ උරුමය හිමිකර දෙනවා. අශාරීරික වූ තැනත්තා අනිවාර්යයෙන්ම භෞතික ස්වරූපයේ තුළට පැමිණිය යුතුයි. ඔහු කියනවා බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට දැන් හමු දරුවනි, ඔබ දැන් නැවත වතාවක් ඔබගේ දිව්‍ය ලෝකයේ උරුමය හිමිකර ගැනීමට පැමිණ සිටිනවා. ඔබගෙන් මෙසේ අහනවා, ශිව බාබා සමග ඔබට ඇති සම්බන්ධතාවය කුමක්ද? එවිට ඔබ කියනවා අපෝගේ අවිනාශී දරුවන් වන අතර අප ප්‍රජාපිතා බ්‍රහ්මාගේ මනුෂ්‍යත්වයේ පියාගේ භෞතික දරුවන්. මන්ද අප නැවත නැවතත් උපත් ලබා ගන්නා නිසයි. තම ඊළඟ උපතේදී ඔබ සෑම කෙනෙක්ම ඔබගේ දරුවන් බවට පත්වන්නේ නැහැ. ඔබගේ ලදරු කාලය පිළිබඳ වූ මෙම කරුණු අමතක කරන්න එපා. ඔබ ශිව බාබාගේ මුණු පුරන් වන අතර බ්‍රහ්මාගේ දරුවන් වෙනවා. ඔබ නැවත වතාවක් ඔබගේ දිව්‍ය ලෝක උරුමය හිමි කර ගැනීම උදෙසා මෙහි පැමිණ සිටිනවා. ඔබ දැන් ඉන්නේ අපායේ. ඔබ ඉන්නේ සංගම් යුගයේ. මෙය පහසු දෙයක්. වයසක මනුවරුන්ට තවා මේ තේරුම් ගන්න පුළුවන්. ඔබ මෙය අමතක නොකළ යුතුයි. කොහොම නමුත් පිටට ගිය පැනින් මෙය අමතක කරන බොහෝ දෙනා ඉන්නවා. ඔවුන් දවස පුරාම මේවා අමතක කර දමනා නිසා ඔවුන් තුළ කිසිම සතුටක් ඇත්තේ නැහැ. ඉතින් ඔවුන් කියනවා බාබා සිදුවන්නේ කුමක්ද කියා මම දන්නේ නැහැ. ඇත්තෙන්ම දරුවන් අනන්ත වූ සතුටක් අත්විඳිය යුතුයි. පියා ඔබව දිව්‍ය ලෝකයේ පාලකයන් බවට පත් කරවනවා. ඉතින් තවත් මොනවද ඔබට අවශ්‍ය? ඔබට පියාව අමතක වෙන නිසා බය හිතෙනවා. ඔබ පීඩනයට ලක් වී දිගින් දිගටම පාපකාරී ක්‍රියා කිරීමට පටන් ගන්නවා. මොහු ගුරු කෙනෙක් නොවේ. සත්‍ය වූ පරම පියා ඔහුයි. පියා මෙහි අසුන්ගෙන දරුවන් වන ඔබට විස්තර කර දෙනවා. ඔබ බ්‍රහ්මා මාර්ගෙන් ශිව බාබාට අයිති වෙනවා. මෙම කෙනාත් බාබා. එම ඒකායන කෙනාත් බාබා. බ්‍රහ්ම කුමරුන් හා කුමරියන් බොහෝමයක් ඉන්නවා. ඔබ තම උරුමය හිමි කරගන්නේ කාගෙන්ද? ශිව බාබාගෙන්. නවලෝකයේ නිර්මාණකරුවා ඔහුයි. ඔබ දැන් බාබා සහ දාදා ඉදිරියේ අසුන්ගෙන සිටිනවා. පියා කියනවා දරුවනි කිසිම පාපකාරී ක්‍රියාවක යෙදෙන්න එපා. අලුතෙන් එන අයට මෙසේ පැවසෙනවා, හොඳයි අද පොරොන්දුවක් දෙන්න. ඔබ මා අමතක නොකළ යුතුමයි. මායා ඔබට නැවතත් මා අමතක කරයි. මේ නිසා තමයි පියා ඔබට විස්තර කර දීමෙන් අනතුරු අඟවා තිබෙන්නේ. සෑම දරුවෙක්ම මුරලියකෙන් මේට සවන් දෙනවා. මදුබන්හි බාබා මේ ආකාරයෙන් දරුවන්ට විස්තර කර දෙන බව
ඔවුන් වටහා ගන්නවා. මායා දිගින් දිගටම ඔබට ඔබගේ ළමා කාලය අමතක කරවන බව ඔබ දන්නවා. ඒ සම්පූර්ණයෙන්ම ඔබගේ බුද්ධියෙහි අවුලු දමයි. ජීවාත්මයක් අතීන්ද්‍රිය සතුට අත්දකිනා විට ඔහු සතුට ලබනවා. මට දැන් පියා හමු වී තිබෙනවා. බාබා සතුට දානේ කරන්නා වන හේයින් ඔහු ඔබ සියලු දුකින් මුදවා ගන්නවා. ඔහු සෑම මිනිසෙකුගේම ගැලවුම් කරුවයි. ඔබ උපත් මිලියන 8.4ක් අත්දැක නැහැ. මේ උපත් 100,000 ගණනක් පිළිබඳ වූ දෙයක් නොවේ. මේ උපත් 84ක චක්‍රයක් පමණයි. මීට අවුරුදු 5000කට ප්‍රථම මේ ඔබගේ රාජ්‍ය වූ බව ඔබ දන්නවා. ක්‍රිස්තු වංශයට අවුරුදු 3000කට ප්‍රථම මෙහි තිබුණේ දිව්‍ය ලෝකයයි. කිසිම කෙනෙක් මෙය දන්නේ නැහැ. පියා මෙහි අසුන්ගෙන ඉතා පැහැදිලි ලෙස මේ විස්තර කර දෙනවා. මේ ආගමික ග්‍රන්ථ කිසිවක් ඇත්තේ නැහැ. මෙහි විස්තර වන දේවල් වැරදි කියා හෝ ඔබට සැක සහිත නම් අත්හැර දමන්නේ. කොහොම නමුත් ශිව බාබා ඔබගේ පියා වන අතර බ්‍රහ්මාත් ඔබගේ පියායි. ශිව බාබා කියනවා, මා බ්‍රහ්මාගේ මෙම ශරීරයට ඇතුළු වී ඔහු මගේ දරුවා බවට පත් කර ගන්නවා. පසු ඔහු මාර්ගයෙන් මම අනෙක් දරුවන් ලබා ගන්නවා. මා ඔහුට උගන්වා ඔවුන් දිව්‍ය ලෝකේ පාලකයන් බවට පත් කරවනවා. දිව්‍ය ලෝකේ පාලකයන් සිට දැන් අපායේ පාලකයන් බවට පත්ව සිටිනවා. ඔබ පරම පියා ඉදිරියේ පෞද්ගලිකම සිටින ආකාරය ඔබට පෙනෙනවා. සීයාගේ උරුමය ලැබීමට දරුවන්ට උරුමයක් තිබෙනවා. ඔහු අනිවාර්යෙන්ම පාරිශුද්ධත්වයට පත්විය යුතුයි. පාරිශුද්ධත්වයට පත් නොවී ජීවාත්මයට පියඹා යා නොහැකි. ඔවුන් දිගින් දිගටම බොරු කියමින් ඉන්නවා. අහවල් අහවල් කෙනා නිර්වාණය වෙත ගියා. අතර ඔහු එම ආලෝකයේ තුල ගිලී ගියා. කිසිම කෙනෙක් එහි යන්නේ නැහැ. සෑම කෙනෙක්ම නළුවෙක්ම මේ පැමිණ සිටිය යුතුයි. විනාශය සිදුවෙන තුරුම ඔවුන් මේ සිටිය යුතුයි. ජීවාත්ම දිගින් දිගටම පහළට එනවා. ඔවුන් මේ පැමිණීම නැවතුන පසු තමයි යුද්ධය ආරම්භ වන්නේ. පසු ඔබගේ රාජ්‍ය ස්ථාපනය වෙනවා. සෑම කෙනෙක්ම එන්නේ එහි සිටයි. පියා මෙහි අසුන්ගෙන මෙම සෑම දෙයක් ඔබට ඉතාමත් පැහැදිලි ලෙස විස්තර කරනවා. කොහොම නමුත් ඔබ ඒවා අමතක කර දමනවා. බොහෝ දෙනා එසේ අමතක කර දැමීම නිසා පසුව පියාව අතහැර ගොස් තිබෙනවා. තමාම පියා වෙත සම්පූර්ණයෙන්ම කැප කර සිටි ඉතාමත් හොඳ දරුවන් මෙතනින් පිටව යන්නට සිදු වූ විට හැඬු දරුවන් පවා ගෙදර ගොසින්නේ අපාය වැසියන්ගේ ආශ්‍රය පැතූ හේයින් දැන් සෑම දෙයක්ම අමතක කර දමා තිබෙනවා. බාබා ඔබට අනතුරු අඟවනවා. දරුවනි, මෙම ළමා කාලය අමතක කරන්න එපා. ඔබ ශිව බාබා පමණක් සිහිපත් කළ යුතුයි. කිසිම ගුරු කෙනෙකුගේ පින්තූරයක්වත් තබා නොගත යුතුයි. අශාරීරික ශිව බාබාගේ
පින්තූරයක් ගන්න ඔබට බෑ. බාබා ඔබට හොඳ ක්‍රියාවන්නේ යෙදෙන ආකාරය උගන්වා. එවන් වූ හොඳ ක්‍රියා ඔබට ඉගැන්වීමට කිසිම කෙනෙක්ට බෑ. ඔබ දැන් උසස් තත්ත්වයට පත්වනවා. ඔබ තම ශරීරය අතහැර ගියා වුවත් ඔබ ගිහින් උසස් සේවයක යෙදෙනවා. මන්ද එය ඔබගේ ඉහළට යන තත්ත්වය නිසයි. පසුව ඒ තීරණය වන්නේ සෑම කෙනෙක්ම දරනා උත්සාහය මතයි. කෙසේ වෙතත් බාබා කියනවා මෙහිදී ඔබ බාබා ඉදිරියේ පෞද්ගලිකම අසුන්ගෙන සිටිනවා. ඔබ මෙහිදී ඔහුට සවන් දෙන අතර ඔහු සිහිපත් කරනවා. කොහොම නමුත් පිටට ගිය පැමිණ ඔබට සියල්ල අමතක වී යනවා. එකිනෙකා අතර ඕපදූප කියවන්නා වූ නොයෙකුත් බොරු කතා කියමින් සිටින්නා වූ අයත් ඉන්නවා. ඔවුන් තුළ ඥානයේ නොමැති නිසා සෑම විටම අනවශ්‍ය දේ ගැන කතා කරමින් සිට අනිත් අයගේ ඔළු නරක් කරනවා. බාබා පැමිණ සිටින්නේ ඔබ නැවතත් ගෙන යාමටයි. බාබා කියනවා දරුවනි මහත්මා සිහිපත් කරන්න. එවිට ඔබ උසස් තත්ත්වයක් හිමි කරගන්නු ඇත. ඥානය හැර වෙන කිසිම දෙයකට සවන් දෙන්න එපා. නිග්‍රහවලට හෝ වැරදි වූ කිසිම දෙයකට ඇහුම්කන් දෙන්න යන්න එපා. පියාව හඳුන්වන්නේ දිව්‍ය පියා සත්‍යයේ ලෙසයි. ඔහු තමයි දිව්‍ය ලෝකය ස්ථාපනය කරන්නා වූ මුළු ලොවටම සත්‍ය වූ පියා. සියලු මනුෂ්‍ය ජීවයන්ගේ පියාවන්නේ ඒ අසාරීරික ඒකායනෝ පරම පියායි. ඔබ සැම කෙනෙක්ම බ්‍රහ්ම කුමරුන් හා කුමරියන් බවට පත්ව සිටිනා අතර ඔබ සෑම කෙනෙක්ම අයත් වන්නේ එකම ධර්මයකටයි. එහි සිටින සෑම කෙනෙක්ම පසුව අනිත් ආගම්වල ව්‍යාප්ත වීම සිදුවෙනවා. සත්‍ය වේටි වෙන්නේ ඒකම දේවතා ධර්මයේ පමණයි. එහි සිටින සෑම කෙනෙක්ම ඉතාම ලස්සනයි. පසුව මුස්ලිම් ආගම ස්ථාපනය වෙනවා. එහි ලක්ෂණ සම්පූර්ණයෙන්ම වෙනස්. බෞද්ධයන්ගේ ලක්ෂණත් සම්පූර්ණ වෙනස්. අනිත් සෑම ආගමකම අයගේ ලක්ෂණ සම්පූර්ණයෙන්ම වෙනස්. දැන් මේ ගණන් කිරීමටවත් නොහැකෝ ආගම් සියල්ලම විනාශ වී ඒකම එක ධර්මයක් පමණක් ස්ථාපනය වීමටයි තිබෙන්නේ. ඔබ අපිරිසිදුතාවයෙන් මිදී පාරිශුද්ධත්වයට පත්වෙනවා. ඔබගේ සතුරා මායා ඉතාමත් නරක බව සිතබා ගන්න. ඥානය හැර අනෙක් දේවල් වලට සමන් දීමින් ඔබ අනෙක් අතට හැරී යන අතර දුකින් පිරී තල්පතකට ගොස් නවතී. බාබා නැවත නැවතත් ඔබට විස්තර කරනවා අනෙක් අයට පියාගෙන් ඔවුන්ගේ උරුමය ලබා ගැනීමට මාර්ගය පෙන්වා දීම ඔබගේ ව්‍යාපාරයයි. උත්තරීතර පියා උත්තරීතර ජීවාත්මයක් සමග ඔබට ඇති සබඳතාවය කුමක්ද? යන්න ගැන බාබා විස්තර කර දී තිබෙනවා. ඒ දැන්නේන් පුවරුවක ලියා තබන්න. එය ඉතා ලස්සනට ලිවිය යුතුයි. මිනිසු බ්‍රහ්ම කුමාරී යන නම ඇසූ විගස බිය වෙනවා. එම නිසා ඔබ මේට වෙනත් දක්ෂ උපායක් සොයාගත යුතුයි. ඔවුන් දැන්නේ පුවරුව කියවූ විට බාබ් දාදාගේ හැඳින්වීම ලබා ගන්නවා.
භෞතික තැනැත්තා මාර්ගයෙන් ඔබ අනිවාර්යයෙන්ම උරුමය හිමි කරගන්නවා. දිව්‍ය ලෝකේ ස්ථාපනය කරන්නා වන්නේ ශිව බාබායි. මුස්ලිම් ආගමේ අය ඔහු කාරාදීසිය ස්ථාපනය කළක් කියා කියනවා. ඔබ දැන් ඔහුගේ දරුවන් බවට පත්ව සිටිනවා. එවන් නූපියේ අමතක කර දමන්න එපා. බාබා බොහෝ කලවත්. එම නිසා බාබා කියනවා මෙම ළමා කාලයේ අමතක කර දමන්න එපා. සෑම කෙනෙක්ම ඔහුගේ දරුවන් පුද්ගලයේ කෙතරම් වැදගත් වුවත් බාබා කියන්නේ මායා ඔබගේ ලොකුම සතුරායි. බාබා විස්තර කරනවා අනවශ්‍ය දේවල් ගැන කතා කරන්න එපා. ඔබ මම ආබාබා කියා කතා කරයි. එම නිසා ඔවුන්ට අනුගමනයේ කොට උසස් තත්ත්වයක් හිමි කරගන්න. ආදරණීය දරුවනි මා සිහිපත් කරන්න. එවිට ඔබගේ සියලු පාප බර නැති වී යනු ඇත. එසේ නැතිනම් ඒ වෙනුවෙන් ඔබ විඳවිය යුතු වෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී ඔබට වඩවඩාත් ඒ දැනෙන්නට පටන් ගනු ඇත. අවසානයේදී ඔබට ඒ දැනෙන්නේ හරියට තමා බොහෝ කාලයක් තිස්සේ විඳවූ ආකාරයටයි. ඔබගේ කර්ම බන්ධන ගෙවිය යුතුයි. නිවස වෙත යාමට හැකිවන්නේ එවිටයි. ඒ සෑම දෙයක් පිළිබඳව ඔබ දිගින් දිගටම දර්ශන දකිනු ඇත. අච්චා සුමීලි ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණු දරුවන්ට ඔබගේ මව පියා බාබ දාදා සෙනෙහසින් සිහිපත් කර සුභ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාරය. ධාරණිය සඳහා සාරාංශය. 1. නරක ආශ්‍රයයට ගොදුරු වීමෙන් ඔබගේ දිව්‍යමය වූ ළමා කාලය අමතක කර දමන්න එපා. එකිනෙකා අතර කිසිම විටක අනවශ්‍ය දේවල් කතා කරන්න එපා. ඒවාට සවන් දෙන්න එපා. ඥානයේ පිළිබඳ වූ කරුණු ගැන පමණක් කතා කරන්න. 2. සෑම කෙනෙක්ටම පියාගෙන් ඔවුන්ගේ උරුමය ලබා ගත හැක්කේ කෙසේද යන මාර්ගය පෙන්වා දෙන්න. සම්පූර්ණයෙන්ම මමාවත් බාබාවත් අනුගමනය කොට උසස් තත්ත්වයක් ලැබීම සඳහා උරුමය ලබා ගන්න. පියාගේ ස්මරණයේ මාර්ගයෙන් ඔබගේ පාප සියල්ල ඉවත් කර දමන්න. වරදානිය, ඔබ සුවදර්ශන චක්‍රධාරියෙක් වී කාලය පිළිබඳ වූ දැනුම ඔබේ අවධානය තුළ තබා ගැනීමෙන් ඔබේ සියලු ප්‍රශ්න අවසන් කරගනි. සුවදර්ශන චක්‍රයේ කරකවන දරුවන් තමන්ව දකිනා විට ලෝක චක්‍රයේද ඔවුන් නිරායාසයෙන්ම දකිති. නාටකයේ වැදගත්කම අවබෝධ කළ අය නිරන්තරව සතුටින් සිටින අතර ඔවුන්ට කිසිසේත් ඇයි මොනවද යන ප්‍රශ්න ඇතිවන්නේ නැත. මන්ද ඔවුන් නාටකයේ හිතකාමීන් වේ. එසේම මෙම කාලයේද හිතකාමීය. තමන් දෙස බලනු සහ සුවදර්ශන චක්‍රධාරීන් වන අයට පහසෙන් ඉදිරියට යාමට හැකිවේ. පාඨය, බොහෝ ජීවාත්මයන්ට සත්‍ය ලෙසම සේවය කිරීම සඳහා අන් අය කෙරෙහි පිවිතුරු සහ ධනාත්මක සිතුවිලි තබා ගන්න. ඕම් ශාන්ති. මහතේ ශ්‍රී ජීගේ අමිල වදන්.
රූප ඥානේ යෝගාව සහ ධාරණේ සඳහා වැඩි අවධානයේ යොමු කරන්නේද වැඩි වැඩියෙන් නොකඩවා දිනු වෙනවා ඇත. මේ දේවල් ඔබේ ප්‍රායෝගික ජීවිතයේ යොදා ගන්න. මෙම අවිනාශී දේවමය ඥානේ ප්‍රතිලාභයේ සමග ඔබ අමරණීය සතුට ලබයි. මේට කියන්නේ දෙවි දේවතාවරුන්ගේ සතුට කියයි. දෙවි දේවතාවරුන්ට ප්‍රායෝගික අයිරින් සතුටු දිවියක් ඇත. ඔවුන් වේද ග්‍රන්ථ ආදිය ඔවුන් බ්‍රහමින් වී සිටියදී ඉගෙන ගත්තේද නැත. ඔවුන්ට ඍජුවම ආධාරයක් ලැබී ඇත්තේ ගීතාවේ දෙවියන්ගෙනි. එසේ වූ කල අපට මනුෂ්‍යයන් විසින් ලියූ ග්‍රන්ථ ආදිය අනුගමනය කළ හැකිද? අප දැන් ප්‍රායෝගික අන්දමින් දේවමය සතුට අත්විඳින්න සිටි. අප දුක් නොවෙන් ඉවත් වී සතුටේ ලොවට පිවිසී සිටිනවා. එම දුක් ලොව දැන් අහවර වී ඇත. මුලදී අපි සිටි සතුටු ලෝකයේ දැන් නොතිබේ. ඉතින් අප දුක් ලොවින් තුලට ගිහින් එතනින් අප උපත් 21ක් ඕ එනු. එම දුක් ලොව අහවර වී ඇත. මුලදී අප සිටි සතුටු ලෝකයේ දැන් නොතිබේ. ඉතින් අප දුක් ලොවක් තුලට ගිහින් එතනින් අප උපත් 21ක් ගන්නා සතුට ලොවට දැන් ඇවිත් සිටින අතර අප දුක් ලොවට ඉක්මනින් යන්නේ නැත. අප කෙමෙන් පහළට හේවි. දැන් මේ දුක්ඛිත ලෝකයේ සදාතම යන්නට යාවි. දැන් මේ තිබිය යුත්තේ අතීන්ද්‍රිය සතුටකි. මෙහිදී මායාගෙන් බාධක දෙහෙගින් ඇති වූවක් තවා එම පරණ ලෝ නැති වී ගොස් ඇතැයි යන සම්පූර්ණ විශ්වාසය ඇත්තන්ට යාන්තමින් හෝ දුකේ සලකුණක් පවා නොතිබෙනු ඇත. ඒ සලකුණක් තිබුණොත් එවිට යම් අමතක වීමක් සිදු බව ඔබට වටහා ගත හැකි. අපගේ දේවමය ඥානයේ තිබෙන්නේ සවන් දීමට පමණක් නොවේ. එහෙත් එය ධාරණය කර ඔබේ ජීවිතයේ යම් වෙනසක් ගෙන ඒමටයි. අපට මෙම නිවැරදි මාර්ගය සම්බන්ධ වී ඇත. කොහොම නමුත් ඔබ පරමාත්ම දෙවියන්ගේ ඇකයට අරගත් නිසා එය හොඳටම සෑහේ කියා සිතන්න එපා. එපමණක් කිරීමෙන් පූර්ණ ප්‍රාප්තිය ලබා ගත නොහැකි වේ. ඔබට දෙවියන් සම්ම වූයේ උත්සාහයේ මාර්ගය ඔබට පෙන්වීමටයි. ඔබ දැන් මෙම මාර්ගයේ ඔස්සේ ගමන් කිරීමට ඇති අතර ප්‍රායෝගික අන්දමින් ඔබේ දේවමය ජීවිතය උදා කරගන්න සත්‍ය සතුට මේ වේ. බොහෝ මිනිසුන් අසන ප්‍රශ්නයකි. ජීවාත්මය සහ පරමාත්මය දෙදෙනාම සදාකනික වූ කල දෙවියන්ට නිර්මාතෘවරයායි අමතන්නේ ඇයි? දෙවියන් පියා සහ ජීවාත්ම දරුවන් කියා අමතන්නේ ඇයි? ඔබට මේසේ පැහැදිලි කළ හැකි. අනිවාර්යයෙන්ම මේ සමස්ත ලෝකේම දෙවියන් සදා ක්ෂණිකයි කියා විශ්වාස කරනවා. ඇති වී තිබෙන ප්‍රශ්නය ඔහු උදෙසාම නොවේ. දෙවියන්ව නිර්මාණය කළේ කවුද? නැහැ, ඇත්ත වශයෙන්ම ජීවාත්මිනුත් සදාතනික සහ අවිනාශී වේ. එහෙත් ලොවේ මිනිසුන් සිතන්නේ ජීවාත්මයක් දෙවියන්ගේ කොටසක් කියායි. මේ අයුරින් ඔවුන් දෙදෙනාම සදාතනිකයි කියා සලකා ඇත. මේ ඔවුන්ගේ අදහස වේ. එහෙත් ඔහු අපගේ පියා සහ අප ජීවාත්ම ඔහුගේ දරුවන් බව පරමාර්ථ දෙවියන්ගෙන්ම අපට දැන ගැනීමට ලැබුණා.
ප්‍රථමයේ පියාගේ පැමිණීමත් අනතුරුව දරුවන්ගේ නිර්මාණයක් සිදුවේ. දෙගොල්ලන්ම පාහේ සදාතනික වුවද පරමාත්ම දෙවියන්ට ජීවාත්මයන්ව ඔහුගේ දරුවන් කර ගැනීම සහ ඔවුන්ට උරුමය ලබා දෙන චරිතයක් ලැබී ඇත. අප සතුටේ සාමේ පවිත්‍රතාවේ ප්‍රාප්තිය පරම පියාගෙන් ලබාගෙන ඇත්තේ ජීවාත්මයන් ඔවුන්ගේ සතුට සහ සාමය යන ලැබීම් අහිමි කරගත් නිසාය. එම නිසා ඔවුන් නැවත වරක් ඒවා ලබා ගන්න ඕනේ. මෙසේ සැලකීමෙන් අප කියනවා දිවි පියාණන්ට ජීවාත්මයන් හා ඔහුගේ දරුවන් වශයෙන් සම්බන්ධතාවයක් තිබෙනවා කියා. එසේ නැතිනම් දිවියන් පියා ඔසේම ඔහු සතුටේ සාගරයයි සාමේ සාගරයයි ඔහුට පූර්ණ ඥානය ඇත. පිටිනමන්නාත් ඔහුම වේ. මේ අයුරින් අපට ඔහුට අමතන්නේ පියා කියායි. පියායයි කියද්දී අනිවාර්යෙන් මෙතන දරුවන්ද සිටින්න ඕනේ. ඔහු විසින්ම ඔහුව පියායයි කියද්දී එහි දරුවනුත් සිටින බව ඔප්පු වේ. දෙගොල්ලන්ගේ කොටස් වෙන්නෙන්ව ඇත. ජීවාත්මයන්ගේ සහ පරමාත්මගේ ස්වරූපයන් සමාන වුවද දෙවියන් ඥානයෙන් සපිරි කෙනායයි අමතනු ලැබේ. ඔවුන් නිර්මාණය කිරීමේ චරිත කොටස ලබා ඇත. එහෙත් ජීවාත්මයන් ඔහුගේ නිර්මාණයන් අච්චා